wartawan ගන් ේප ලිකා මං සන් සඳරුවන් ති ඔයගොල දැන් අනුවාන් ප්‍රශ්න ප්‍රතයකම දිගරම මාත එක්ක හිටිය. අපි පලන පේපරක සාගච්ාරා බලපන ඇති වන ඒ බලන්න ඒ ෙට ප්‍රශ්න විසි පාහ වෙන වගකත් ප්‍රශ්න පහ වෙනම සාච්චාර එතවට ැන් දෙව පේපරෙ මේ වනකොට අපි ප්‍රශ්න පහක් සාගච්ා කර රයි අදි සාගච්ා කරන්න ලාපොත් න්නේ හය වේනි ප්‍රශ්නය ති මේ ඔයගොලට ඉතාම වැදගත් ප්‍රශ්ණය ම මේ ප්‍රශ්න තරගණ්ඩ හේතුව මක. ඔගොල්ු අමතකච දැනම ආර්ජනය කරගන්නඩ ඔගොලොන්ගේ විභාගට කලින්. මොකද මේ හයවනි ප්‍ර්නය. මේක තමා තකෝන මිතික අනුපාතාස් ආස්ත්‍රෙන් අහන ප්‍රශ්නය ඉතින් මම මේ පොට කයිෙන් කෑ ගහනව දන්න මෙහට හොඳම වහහිනවා ං කියන ඔගොලොන්න්න වංහිතනව හෙනවා ඇති කියලා. හරි දැන් ඉතින් රත්තරන් හා වටන කාේ කණ්ඩෝඕනෑම ාන පල්ලහෙන්දන්න ඔන්න ගාන කියනවා සිරස්වෝ පිහිටි ගොඩනැගිල්ලක් හා ගසක් අතර මීටර් හතරක පටු ගමන්මාර්ගයක් පිහිටා ඇත. ද ඔන්න මෙන මේ වගේ එකක් දීලා දී නොරූපයක් හොඳේ මෙන්න මෙහෙම බිත්තිත් තියෙනවලු මෙහෙම පාර තියෙනවාලු මෙන්න මේ හරිේ ගහක් තියෙනවලු හරද මේ පාර දිග මීටර් හතරයිලු ඔන්න හරි පිහිතා ඇත මීටර් තුනක් දිග ඉනිමගක් පහල කෙරවල පටු ගමම් මාර්ගය අතර සිටින සේද ඉහළ කෙරවල ගසට හේත්තු කොට තැබූ විට පොළොවේ සිට ගත් පොළොවේ සිට ගසේ මීටර් දෙකයි දශම හතරක් ඉහල ඒ නමැදි ලක්ෂයක් ඒ නමැදි ලක්ෂයට ඉනිමගේ මුදුන ගෑවේ හරද ඉනිමගේ පහළ කෙරවලේ පිහිටීම වෙනස් නොවනසේ ඉනිමගේ මුදුන අනෙක් බිත්තියේ ගෑවූ විට එය බිත්තියේබී කවුලුවේ ගෑවි මං ගාන පල්ලි හෙන්දාන්න ල ගන්න දෙ පරක්වෙතර කියවග එතුකර ගොන් නන්ටම ගාන මොකක්ද කියලා දීනල පැදිලිවෙේ ඒවාස කියන රෝමිලක්කං එකෙන් ඉහත තොරතුොරු දැක්වීම සඳහා දල රෝප සටහන අඳන්නලු එතකට මෙන්න මේවාගේ කොටසත් දීලා දයනවා හරිද දැන් අපි අඳමු අපිට කියනවා මේ බිත්ති අයි ම බිත්්‍යයක්ක් වන්න කටිය මෙහ න්දින්න ගොනත් දම් මේ රක්වාගේෙන. මේ ිත්තියි මේ ගහයි අතර පටු මාර්ගයක් තියෙනලු ඒක පලල මීටර් හතරයිලු ඒ මාර්ගය අතර මීටර් තුනක් දිග ඉනිමගක් දැන් ඔන්න ගහට හේතු කරන්න යන්නේ මම මෙතනින් ඉනි මගේ ඔලුව තියන්නකු ඔන්න ඉනිමග දැන් මේකනැ ඉනි මගක් ඔය ඉනිමගේ හේත්තු කරන අලු මේ ගහේ ම මකලා ලස්සර නඳින්ට දෙක ඔන්න ඉනිමග තියෙන අලු ඉනිමගේ දිග මීටර් තුනයිලු ගහේ මේ පතුලේ ඉනම් මීටර් දෙකයි දශම පහක් උස ඒ කියන ලක්ෂකටලු මේ ඉනිමගේ මුදන ගෑ වෙන්න ඔන්න ඔයටික තමක් කියලාදන ඊට පස්ස ආයි කියනවා මේ ඉනිමග මේ බිම තිරතිී ස්ථානය වෙන කරන්න නැතු ඔහෝම කියලාල ිතර හේතු කරනොලු ඒ කියැන මෙන්න මෙහෙම ඔන්න ඔහොම හේතු කරන නොදේ මර දැන් මට ඇන්දිච්ච විදිද ඔහොම හේත්තු කරනලු එතකොටත් අපි දන්නවා ඉනිමගේ දික කියද මීටර් තුනයි දැන් මේවා සිරස්තල ඒ ගැන්නේ මේ ගත් දැස් රජු විදිහයට සලගන්න ඕන තා අපේ රජ විහයට සලගන්න ඕන ඔන්න දැන් හරි අපි කියලා තියෙන දත්ත ටික ඒ විදිහටම ලගුණු කරගෙන තියන්නේ හරි ඔන්න රෝමි ලක්කන් එකට උත්තරේ තම මේ තියෙන්නේ එරි පසේ අපි හම රෝමිලක්කන් දෙකට ඉරි මග මුල් පිහිටීමේ සිට ගොඩ නැගිල්ලේ කවුලුව දක්වා බ්‍රමණය කළ කෝනය කොපමනදි කියලා හනු ැන් නිමග කලින් තිබුණ මෙහෙමනේ මේ හට හේත්තු කරලන්නේ දැන් ගහේ නම් මෙහම ගෙනාල බිත්්‍යයට හත්තු කර එතකොට අප හ ඉනිමග ්‍රමණය කරපු ඕෝනය ඒක යන්න මෙන්න මේ අතර මැද්ද ඕෝනය කියදගලහන්නේ හරද දැන් ඒක හොයන්ඩ ඕන ඒක හොයන් අයිඩියය ගත්තියෙනවාවද පුළුවන්න්නම් මටකලින් හදන්ඩ දැන් ඔගල මාතෙක්කම පෑන පැන්සල කරගන මේ වැඩට බහින් නොහොද ැතවම් කාලේ මදින ද හරි Earth... ං ඔගල්ලොන් මේ හදන විති පොටක් කියන්න අපිටැ හොයන්න ගැන්න මෙන්න මේ කෝනය රි හැබැයි අපිට එයාව හොයන්න දැන් කිසිම දත්තයක් මේ ගෙන අපි දන්නවා මෙන්න මේ කෙලින් මේ තියෙන්නේ පොලෝනේ මේ සම්පූර්ණ පොළොවේ මෙහෙම මැදිරදින මුලු කෝනය අංචක කියද මෙහෙම තියෙනවන මෙහම හැදින සම්පූර්ණ ඕෝනය කියද අංචක එකසි අසුවයි සරලකෝනයක්නේ අන්න එයාගේ දෙපැත්තේ මේ පැත්තෙත් ෝනයක් තිෙනවා මෙන්න මේ පැත්තෙත් කෝනයක් තියෙනවා අපිට පුළුවන් මේ දැ රිජුකෝනයක්න රිජුකෝ ත්‍රිකෝණයක්නේ එතකොට මේ තුන්න ගැන කරණය මේ ගැන්න එක පාදයක් මේ පාද දෙක පාවිච්චි කර අපිට පුළුවන් මෙන්න මෙතන ඕෝනය හොයා ගන්න ද ඒ වගේම මේ දීල තියෙන පළල ආශ්‍රය කරගෙන අපි දැ ඉනිමගේ දිග දන්න ඕනේ එතකරට අපිට මෙන්න මේ අතර දුරත් හොයාගෙන මට පුුවන් මෙන්න මේ කෝනයක් හොයාගන්න දැන් එතකොට මේ කෝනයක් දන්නවා මෙන්න මේ කෝනයක් දන්න එතකොට ඉතුර ලතින්න මෙයා එතකොට සම්පූර්ණ එකසිය අසුවෙන් මෙන්න මේ කෝන දෙක දන්න නිසා ඒ දෙන්න අඩු කරනම් අපිට මෙන්න මොව ලැබෙනෝ එහෙමතමා මේ ගන හදන්න දෙන්නේ හරි මම දැ ඒ හදනවිද ය කොරට පෙන්න්නන්න ම මේක මකන්නා මං මෙතනින් පටන් ගන්න හදන්න රෝමි ලක්කන් දෙක ඉස්සලා මම හොයා ගන්න මෙන්න මේ ඕෝනය අගේ කියද කිය ඒ කෝනේ ගේ හොනකොට ගොලන්නට පැහදිලි රිජකෝනනි ්‍රිකෝනය කෝනය ස්සරහ ඉන්න ඕන්න දෙකයි දශනමහා ්‍රිජකෝන ඉස්රැගන්න ඔන්න තුන ගැන කරණය සම්මුගපාදය කරණය මොකක්ද සමීකරණය මොකක් අනුපාතය සම්මුගපාදය කරණයගලගෙන් මොකක්ද සයින් ඒ නිසා මම ඊට කලින් පොඩි අකුරට ටිකක් මේ කරදා ගන්න දැන් ගහට ඉනම හේත්තුවෙන දැන ඒ කෙලකිවනන්නේ බිත්තිය මේ මෙතර කවුලුව බී කියෙ දී ලදී නොගානේ. මෙතට සේ කියල දාගන්නා මෙතෙන්ට ද කියල දාන්න මෙතන්ට ඊ කියලා දාන්න හොඳේ නැත්තම් මට කතා කරන්නකුට අමාරු ඔයගොලොත් එහෙ දාගන්න පශ්න න විභාගකිදුන දාගඩ ඔන්න රෝමිලකන් දෙක දැමන් දාන්න යන්නේ ඒකෝනය සයින්කෝනයට දාන්නයන්නේ සයින් එතුර බ සම්මෝක පාදකියද දෙකයි දශම පහ හරද කරණය ගියද තුනයි ඔන්න තුනයි දැන් දෙකයි දශම පහ තුනෙන් බෙදන්න ඕනා හැරද දෙකයි දශම පහ තුනෙන් බෙදපුවා එනවා බින්දු අයි දශම අටයි කියලා අපි තව බින්දු තුනක් අතින් දන්න ඕන මෙතන දශමස්ථන හතකට හදාගණ්ඩ ඕන මේ පැත්ත ඉන්නේ කවද්ද තව සයින්ADEකෝනය දැම් මට ඕන ADE කෝනය විතරයි ඒ ගැන මේ සයින් අවශ්‍ය නෑ සමහරය නම් මේ සයින් එහ පැතරදාලා සයින්ඉන්නවස් කෙලා ගුල ස්කොල දිගෙන ගන්න නති විදිහට කරනවා නමුත් එහෙම දාණ්ඩුවන නෑ අපි සයින් වගූ අරගෙන බලමු බිඩු අයි දශම අසුවයි බිින්දු දෙක කොහෙද ඉන්නෙලා දැන් ගණ්ඩ සයින් වගුව හරිරම් බලන්න සයින්ද අරගෙන තියන්න කෙලා සයින් වගූ අරගෙන බලන්න බිදුුවයි දශම අසුවයි බිදු දෙක සවායි බිින්දු දෙක අසූවයි බිඩුවයි හතර තියෙනවා. පනස්තුනේ කලා දහයි අපිට එයා වැදගත්වවෙන්නේ නෑ. මෙන්න මෙහෙම. පනස්තුනේ බිින්දුුඒ මෙන්න මෙතැන ඉන්නවා හැත්තැන මේ අසු හය බින්ඩුුවයි දැශම හැත්තැන මෙ යි අසූ හය. අපිට ඕන හැබැයි කියද අට දාහ. ඒ ගැන්නේ මෙ. මෙයාගින් අපි මේ අඩු කරල බලමු තව කියිය අඩුද කියලා දයෙන්හය හතරයි එතකොට නමෙන් අටක් ඒකයි මෙන තියන්නේ නම නමෙන් නමයක් බිින්ුවයි මෙදන තින බිඳුව තව අපිට දා හතරක් ඕන එතකොට ඒ දා හතර අපි එහ පැත්තිෙන් ගන්නවන මධ්‍ය අන්තරයේ ඔොහෝම යන්න මධ්‍ය අන්තරය තීරුවට එතන ඔන්න දා හතරක් තියෙනවා කලා අටේ හරද න්න මෙහේමගේ පුහම දා හතරක් කොයිගොල්ොන්ට හම්බෙනවා මධ්‍යන්තරය තීරුවයේ කලා අටේ මෙදදින බිඳදුු මෙදීන් අට එතකොට එතන කෝනය දැන් ලියන්නගොමද අංචක පනස්තුනේ කලාට මෙෙද ිින්දුව බින්දුුව යටට ඒ එකතු කරපම් මේදදින එකතු කරපමම් කියද ඒ අටමන ඒ ගැන්න ඔන්න කලා අටයි දැන් අපි ඔන්න මෙතන ෝනය හොයා ගත යනවේ උත්තරේ දැන් ඔන්න ඒක හරි දැන් අපි හොයාගන්න ඕන මෙතන කෝනේ එතන ෝනය හොයන්ඩ නං අපි මෙන්න මේ පාදය දිග දැන ගණ්ඩ ඕන ඒක කොහොමද හොයන්න ම මේක මකන්නා හැතුද හරි ආො පොඩඩක් බලන්න බේ මෙතන දෙගෑ දශම පහනවී තියන දෙකෑ දශම හතරයි එතකට මෙතනත් දෙක දශම හතර දෙන් ඔයගොලු මේ එක බෙදර ල මේ එකනොගලලා හරි ඊට පස්සේ දැන් අපි ඔන්න මෙන්න කෝන හොයාගත් දැන් අපි හොයා ගන්නඩු මෙ මේ කෝන ඒක හොයන්න කොමද ඒක ොහයන්න දන් අපි දැනගන්න ඕන මෙන්න මේ පාදේ දිග ඒ පාදේ දිග අපි කොහොමද හොයන්නේ අපි දන්න සම්පූර්ණ පාදය දිගම මීටර් කියද මීටර් හතරයි මේ සම්පූර්ණ මීටර් හතරෙන් මෙන්න මේ කොට ස අඩු කරගත් තනං අපිට මෙන්න මෙයාගේ දිග ලැබෙනවා. අපිට මෙයාගේ දික හොයාගන්න පුලුවන්කෝමද මෙයා රිජකෝන ඉත්‍රකෝණයක් අපි පාද දෙකක්ම දන්න. අපට තුන්ගවැනි පාද හොයාගන්න පුළන් ොකක් පාච්ච කරලද පයිතකර ප්‍රමය පාවිච්චිරලා එතව මොන්න දැමතැති පයිතර ප්‍රමය පාවිච්චි කන්න ඇන්නේ. එතකට බලට කරණය කවද මේ රිජකෝන ත්‍රකෝන ඉස්රයින්නේ කරණය තමත් වුණ. එතකොට කරණය වර්ගය කියැන තුනේ වර්ගය. සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුට ඔන්න ඉතිරි එක පාදයක් දෙකයි දශම හතරයි ඔන්න දෙකයි දශම හතරය වර්ගය දන්න හිට පස්ස ආයකවද ඩගේ දිග එගැනදගේ වර්ගය ඔන්න දැම එක සුළු කරමු තුනේ වර්ග කියලා ගැන්නේ නම්යයි ර කිය දශ හ ද හ හ තර යි ර හතර අටයි දෙරද හතරයි මෙ යි න හත ත හතරයි කයි හයි ස්ථාන देखයි පහයි දශම හතයි හයයිමගේ වර්ග මේ පැත්තේ डीEගේ වර්ග ග ර . ස ඔන්න නම්ය මේ පායි දශ මහතයි හයි මේ පැත්‍ර ගෙන අ එතකොට රීන පහයි දශම හතයි යයි මේ පැත්තේ डEගේ වර්ග දැන් නමෙන් මෙයා අඩු කරන්න තියන්නේ හරි දැන් අපි නම මෙයා අඩු කරමු ඔන්න නමේයටත් දශම තිද දෙගත් දාගත් ස්ථාන දෙගත්දා ගත්තා ඒයාගේෙන් අඩු කරම පහයි දශම හතාතයි හයා දහයින් හයක් හතරයි මෙදන තියන නමයයි නමේ හතා දෙකයි දශමතිීතා මෙදන තියෙනගේද අටයි අටෙන් පහ කිය දැ තුनाයි ඔන්න ुनाයි දශම देखයි හතරයි තුනයි දශම දෙකයි හතරයි ඩEගේ වර්ගය අපි දන්නවා මේ වර්ගයා අයින් කරපු හම මේ පැත්තර වර්ග මූලේ දාණ්ඩුව ඔන්න වර්ගමූලේ දාගත්තා එතකට දැන් අපි දන්නවා ඩEගේ දිග එකැන මෙන්න මේ ඩEගේ දිග ගියද වර්ගමූල තුනයි දශම දෙකයි හතරයි වර්ගමුූල තුනයි දශම දෙකයි හතරයි ඔන්න පියාව හොයා ගත්තා මඳ මේ ටික මකන්නා රස හන දැන් ඒ අනුසාරෙන් වාට පුලන් මෙන්න මෙයාගේ දිග කියන්න මෙන්න මෙයාගේ සම්පූර්ණ දිගන මෙතනිදම් මෙතෙන්ටම හතරයි මේ දිගවිල් අපි දන්න තුනයි දශම දෙකයි හරයි ඒකන්න එම මේයාගින් අඩුකරා නහරරි තුනයි දශම දෙකයි හතර මෙන්න. අථ දැන් ඔගොලන්ට පැහැදිලීනේ මේ මූල දාගැ මූල ඇතුළේ දශමත්තියාගෙන මේ ගනම් මේ විදිර හදාගෙන නමාරයි. අපිට මෙන්න මේ පාදි අනිවාරම පාවිච්චි කරන්න වෙනවා ඒ පාදේ දිග තමා මේ තියෙන්නේ. මෙහෙමිට මේ විදේ තිබ්බොත් මේ පිස්සුුවඇදනවා. ඒ නිසා මම මෙතැන දිම මේ වර්ගමුූල තුනයි දශම දෙකයි හතර කියන ගැෙන සුළු කරගන්නවා. ඒය සුළු කරගන්න විදේ මේ බලන්න මෙතිනි පල්ලිහට මෙහෙම අරගනෙන්ද මං මෙතින් ලියන්න ඉතුරු පියවර එකේ දෙපැත්තරම දාගන්න එලාගු. ඒගැන්න එල්G කර දාගත්තා මේ වර්ගමූලයක් න තියන්නේ එහෙන මට ලියන්න පුුව මෙහෙම බාගයයි කියලා. ග ල පි ස ල යි දශ දෙක හරයිගල ඒ ලගු නීතියක් හොදේ සමානයි EE ස්රනුත් අපි ලගු දගන්න න මතගන ලගු වලදී හරි දැන් එල්G වෙනුවට ගුණ කිරීම තුයි දශම තිය නිසා මෙතන බිදුු අයි දශම තිස් දෙගගේ හතර බලන්න ලගු අගුව ගන්න තිස් දෙගේ හතර තිස් දෙගේ හතර තිස්ගේ හතර තිස් දෙගේ හතර දෙගේ හතර ඉන්නවා පනස්ස එකයි බිදුවයි පහ බලන්ද පනස්ස එකයි බිදුවයි පහ ඉන්නවා නොදඒගැන මේ පැත්තේ තිස් දෙගේ මේ පැත්තේ හතර මෙන්න මෙතන ඉන්න පනස් එකයි බිින්දුවයි පහ මෙන්න මෙ හත ඔයගුලොත් බලන්න දැන් අපි මේ අාව දෙකර බෙදන්න න්නන දැම් බෙදමු ිින්දුුවයි දශම පහය එකයි බිඳුවයි පහ බෙදන්න වඕන දෙකෙන් බිඳුවයි බිදුවයි පහට දෙකේවා දෙකයි දෙවාරයක් දෙක හතරයි එකයි එකකොල් හට දෙකේව පහයි පස්වාරයක් දෙක දහයයි එකක් කි තුරුයි බින්දුවයි දහිට දෙකව පහයි පස්වාර දෙක දහයයි බිින්දුවයි පහට දෙකේව දෙකයි ඇති දශමස්ථාන හත රක්කාවනේ දැම් මෙයා සුළුුණනාට පස්ස තන උත්තරේ මොගක් දෙන්නේ මේ පැත්තමයා ඉන්නවා Lල්GඩE නැතන් කෑලියාමත වෙයි මේක සුළුනාට පසේ පැත්තේෙනවා බිඳුවයි දශම දෙකයි පහයි පහයි දෙක ඔන්න. මෙන්න මොව දෙකෙන් පෙදපුවාන් මේයා උත්තර දම ලබේන මේ පැත්තේ LGන දැන් අපිට මෙයාගේ ප්‍රතිලගු බලන්න න ගැන මේ ලගු මෙහා පැත්තට එනවා එතකොට අපි දන්නවාඇන්ලෝග බින්ු අය දශම දෙකයි පහයි පහයි දෙක මේ පැත්තේ කෝමද ප්‍රතිලගු බලන්නේ විසි පහයි පනස් දෙක ලගු වගේ කොතනද තියන කෙන බලන්නම ලු ගන වෙනම කරණනිසාම මෙතන ලොකෝට එකඉන කතා කරන්න විසි පහයි පනස් දෙක පහයි පනස් දෙක විසි පහයි පනස් දෙගනෑ විසි පහයි පනස් තුන තිෙනවා ඒක ඇතරම වැදගත් නෑ අපිට හම් වෙනවා විසි පහයි විසි නමය තියෙනවා දා හත තීරුවේ උඩ නමේ මෙන්න මෙතන තියෙනවා අපිට විසි පහයි විසි නමය විසි පහයි විසි නමය හැබැයි අපිට ඕට පනස් දෙග එතකට බලන්න පනස් දෙගෙන් විස් නමය ගිපම තවක කිය කන දොලහහි නමයක් නම දහයකුළ ොහ තුනයි මෙතන තියනෙන හතරයි හතරෙන් දෙක් දෙකයි. තව විසි තුනක් ඕන බලන්න වි තුනත් තියන්න මොනතීරුදකරක් විසි තුනක් නෑ විසි දෙකක් තියෙනවා මෙහෙමගේ පුහම විසි දෙකක් තියෙනවා ඔයගොල්ලොන්ගේ මධ්‍යන්තරය තීරේ ඒත් නමේ එතකට ැම්ම එක ලියන්න කොමද දාහතේ නමේ මේ ඔන්න දාහත ය අනු නමේඒකරැම් මකති යනම් මේ එකමාකනවා දැම්මතෙන් අපි දාන්නේ ප්‍රතිලගුවලටමකක්ද දාහතේ නමේ නමේ සමානයිඩE දැන් අපි දශම තිත දාන්නවුවනම් කොහොමත් දශම තිත දාන්නේ බිඩුවයි දශම තියෙන නිසා මේ තියෙන තැන ඔන්න හොම තිත තියගන්නවා බැරිවෙලාරි එකයි දශම තිබ්බන අපි එකක් මෙහට පන්නලා හෙමතියෙනවා හර ඔන්න හරි දැන් අපි ඩEගේ දිග ඉලක්කමක් විදිහයට දන්නවා මේ වර්ගමූල නැතු ඒ ලක දෙද එහෙම දැන ගත්තේ හොදේ හරි මම දැන් අර රූපය අර කෑලිටික මකලා මේ දුරුවල්ට දන්න නැත්ත ඒක දැ නිගම් හොයන්ට බෑන් යගලොට නේද ම මේ සම්පූර්ණ හතර මකාන්නා රද මෙතන තියෙන්නේ ඩී මෙතැන තියෙන්නේ ඒ රද දැ මූල දෙකයි දශම තුනයි හතරයිගලක විකේටද එකයි දශම හතයි නමයි නමේයට එකයි දශම හතයි නමයයි නමයක් තියෙනවා මෙත නිදම් මෙතෙන්ට දුර මීටර් හොඳේ දැන් අපිට ඕන මෙන්න මේ දුර අපි දන්න සම්පූර්ණ දුරම කියියද මීටර් හතරයි දැන් මීටර් හතරෙන් මෙන්න මේ ගඩු කරන්න අපිට මේ දුර ලබෙනවා දැන් ලේසිනේ හරි ඔයගොල්ලෝ හොඳ කල්පනා කරගෙන හදාග නයන්න හොඳේ මේ වගේ ඉතින් ගණ කදනව ගැන්න හොඳයි මම දැන් මේ ටික මගන්න මට ඉට මදි නිසා න්න මැකුවා අපිට තොරට ලගුත් මං පාවිච්චි කරදක්කනන්නේ හරි ලගු පවිච්චි කර ඕනු දම් මේයාගේ අගේ හොයා ගත්තා ඒ තම මේ තියෙන්නේ දැම්මං මේ කෝනය හොයාගන්න යන්නේ දැම් මෙතන පාතේ විශාලත්ය කොමතු යන්නේ සම්පූර්ණ දිග හතරකින් මං මේ එකයි දශ මහතයි නමයයි නමේ අඩු කරනවා එතකට මට මේ දුර හම්බෙනවා හරි හරි දැම්මන් මේ ඕෝනේ හොයන්න න කොමතුන්නේ කරණයයි බද්ධපාදය මේ කෝනට අදාලෝ මේ පාදේ ොකද බද්පාදය කරනයයි බද් පාදය කියලෙෙන මොකක්ද කොස් දැන් අපි කොස් ෝගෝ බලන්නවා ඒ නම් කොස් හොනමන් දාන්න යන්නේ කොස් මොකක්ද කෝනය රි කෝනර්දාන්න ැන කොස් කවද බද්ධ පාදය බේ ගේ දික කොහමද බේයි ප හතරෙන් අඩු කරන්න ඕන එකයි දර්ශ මහතායි නමයයි නමයක් ඒකම පසේ අඩු කරගන්න දැනට හොම දා ගන්න ඒටික මකම් හරි බෝඩ එක ඉඩ මද මේගේ ලොකෝට හදන්න එකයි ඉරි පස්සේ කරණය කරණයකි ද තුනයි දැන් අපි හතරෙන් මෙයා අඩු කරගම හොදේ හරි මන්දේ මෙතැ අඩු කරර පෙන්න්නන්නේ හතරෙන් මෙයා අඩු කර පාම මෙතන උත්තරේනවා යි දශම දෙයි බිඳුව එකක් එයා අපි බෙදන්න ඕන තුනේ ද මෙයා දැම්මං ඉස්සල් එකක් බෙදවිතිය පෙන්වනේ දැන් මේ දශ මස්ථාන මේදකයි දශමදයි ිඳදුව එක තුනෙන් බෙදපුහම එතන ඔගොන් උත්තර ලබෙනවා බිඳදුවයි දශම හතයි තුනයි තුනයි හයා හරද ඔන්න හරි එතකොට මේ තියෙන දැම්මකද කොස් බDC දැන් අපිට ඕන මොකද බDC විතරයි මේ කොස් කියෙනගෙන යහැ පැත්ර දන්න එතකොටයා කොස් ඉන්වස් වෙන ඒ එහමැත්තම් ප්‍රති කොස් වෙන හොේ දැන් එහම දානන්න නැි බලන්න න කොස් වග අරෙන හැත්ත තුනයි තිස්සය බෙන්ද් ද හත්ත නයි තිස්සයි කොස් වුවගේ කොත න්න නක කොස් කියලා කියන මොකක්ද දැන් පාවෙලත් දැන්න ටියට හොඳේ මේක ටිකක් හොඳ පාටමක් යෙද සයි එක තම කොස් තිෙන්නේ එතකට යට තමක් කොස් තියනෙන මේ අච්චපතේ මේ බලන්නේ ඔන්න කොස්තියෙන යට මෙෙන් එතකට බලන්න බිුව දසම හැත්ත ඇතුනයි තිස්සයි කොහ තියෙනෙ කෙලා හැත්තතුනයි තිස්සයි හැත්ත තුනයි තිස්සයි නෑ හැත්ත තුනයි තිස්තුන තියනවා මෙන්න මෙන මේ හරිය තියෙන්න්නේ හොඳේ එතකට දැ අපි කොස්වගවෙෙන ලන්නේ කොස් තියන්නේ යටනේ එතකට මේ පැත්ත තීරේ බලන්න ඒ හැත්ත තුනයි තිස්තුන කොහෙන්දාව අංචක හතලිස් දෙගේ ඔන්න කටුර දාගන්න අංචක හතලිස් දෙගේ දැන් යටටීම් බලන්න කීවෙන කලාවෙද කියලා ඔන්න පණහවෙනි කලාවෙන්න ඔන්න මගේඒ ලාවට දාගත්තා. තිස්හයනෙ අපිට හම්බුණේ තිස්තුන තිස්සතර තිස්පා තිස්සයි තව කලාගක කොන තව කලා තුනක් ඕන්න දැන් එහෙම මේ පවරමේ යන්න කලා තුනහම්බවෙන්නේ කොහති කියල ලන්න ඔන්න කලා තුනක් නෑ කලා හතරත් තියෙන ඒ කලා හතර හම්බන්න කොහෙද මෙන්න. මධ්‍යන්තරය තීරයේ කලා දෙක කියෙන තීරුව එහෙන අපි මොකද කරන්න මේකෙන් කලා දෙක අඩු කරන්න න පහෙන් ක ලා දෙකක්ගේ පම කියල කලා හතලිස් අටයි එහෙ නම් මේයාගේ උත්තරේ තමා අංශක හතලිස් දෙක ඒ කලා හතලිස් අටයි ඔන්න දැන් කොස් වගු අමත වෙලා තිබන කොස් වු දැඟවගොලන මතත්ක්වෙන්න ඇති දැන් අපි බඩීගේ හවා ගත්තා මේ ග ගත්හෝ ගත මේ ගැගත් හවා ගත්තා ැන් අපට ඒ ැට ලොකුගේෙක්ද මෙයා හොෙනද නෑ එම නිසා දැන් කරනම ගත්ද අංචක එකසි අසුවෙන් අඩු කරනවා මෙයාගේ මෙන්න මේගේ දෙන්නගේම එකතු ඒ න්න මෙන්න මේ ෝන මෙ මේ කෝනයි අඩු කරලා දන ද අඩු කරමු අංචක හතලිස් දෙකයි කලා හතලිස් අට එයායි මේ අයිනෙ ඔන්න අංචක පනස්තුනයි කලා අට මේ දෙන්න එකතු කරලා එකසි අසුවෙන් අඩු කරනවා එතකන මේ ඇදකෙනනාව ලැබෙන හොදේ හරි දැන් හදම් ඕන්න අංශකේ සසුන් අඩු කර නන්නේ දැම් දෙන්න්න එකතු කරන්න ොමම් හැ එකතු කළ පෙන්න්න අංචක හතලිස් දෙකයි කලා හතලිස්ට අංචක පනස් තුනයි කලා අට ඔන්න හතලි සටයි කලා හතලිස් සටයි අටයි කියද හතලි සටයි යටයි කියලා ගැන්නේ පනස් හයයි ඔන්න පනස් අයි දැම බැරි වෙලා හරි මෙතැන හැටවුුණා. කලින්ම අංචක පත්තරය නොමුගද අපි දන්න කලා හැටක් කලගෙන අංක එකයි අර වෙලා වෝ වගේ එතකට දැම් මෙත ඔන්න කලා පනස්සයවා දැන් අංචක තීරයකතුරමු තුනයි දෙකයි කියද පහයි පහයි හතරගේද නමයි අංච ගනු පහයි කලා පනස්හය ඔන්න අංශක අනූ පහයි කලා පනස් හයයි දැන් එකසි අසුවෙන් මෙයා මඩු කරන්නවා දැන් ඒක වෙන මඩු කරන්න ඔන්න එකසි අසුව දාගත්තා එයට කලා නැතින් ඔන්නම මෙහෙම දාගත්ත කලා බිදු දෙකක් එයගින් අඩු කරන්නෝ නපී අංච ගනු පහයි කලා පනස් හය දැන් අඩු කරමු බෑනි මෙිහින් එකක් ගන්න එකොට මෙතන දැන්කීද කලා හැටක් වෙන මොකද අංචකයක් නගත්තේ එතකට කලා හැටයි හැටෙන් පනස් අයක්ගේපාම ඉතුරුන්න කලා කියියද කලා හතරයි දැ මෙතන ති නික්සිසුව එක හැත්ත නමේ ොකද දෙ එකක් අරපෙතර දුන්න න එතකොට නමෙන් පහක් කියියද හතරයි මෙතන තියන්නේ කියියද? හතෙන් නමයක් පුළන්ද බෑ එෙන හතෙන් නමයක් දාහතෙන් නමැ කියේද අටයි එතකට අංච ගසු හතරයි කලා හතරයි. ඔන්න මේ දෙෙන්න්න අඩු න අට පස ේතන උත්තරේ ෙන්න්නම ගත්ද අංශ ගසූ හතරයිලා කලා හතරයි. එතකොට මෙන්න මෙයා තම උත්තරේ. එතකට මෙන්න මෙදන කෝනය විශාලත්වක අංශ ගසූ හතරයි කලා හතරයි ඔන්න දැකන්නේේද රෝමි ලක්කන්දගේ දිග. මෙහෙම පටන්ගත් ඇැ මේ ෙට්ටාව මම කොටසම් මැකුවා ආය මේේටික හැදුව ඒක දෙ අපිට පවිච්ච කන්නවා සයින් වගුව පයිතකරස් ප්‍රමය ඒවගේම කොස් වගුව හරි හිදේ ඔගලු අතක විච්ච දැනුම සයින් සහ කොස් සම්බන්ධ පයිතකර සම්බඳ දැම් මතක් වෙන්න ැගෙන ම හිතන ම ේටික මකාන්න ඊට පස්සේ අපි අම පොට දෙ ප්‍රමණගෝන තම හොය ගත්තය අරග ඊට පස්සේ අප අමු දැන් රෝමිලක්කං තුනට බිම්මට්ට මේ සිට ී කවුරුවට ඇති උසකොපබ මනද කෙල් හනවා මේ ගැන බිම්මට්ම කියන්නේ මේයනේ බී කවුලු ඒක යන මෙන්න මේ උස කියද කියලා යහන්නේ ඒ උස හොයන්න පුළුවන් අපට ලේසිීම මොකක්ද දැන් අපි මේ කෝනය දන්නවා හරද අම් මත සි ඒ ඕනේ දැ හොයා ගත්තක මකල දැම්මන ඒ ෝන යගේ කියදාවේ අංචක හතලිස් දෙකයි කලා හතලිස් අටයි මේ කෝනයාගේ අංචක හතලිස් දෙකයි කලා හතලිස් අටයි පේනවද දන්න අ ඒකගැන දැමවැඩී තැන්ටපා මෙතන තින් අංච ගද්‍රස්දය කලාාදරිිට හොදේ දැන් අපි කෝනය දන්න අපෙන් හන්නේ ඕෝන ඉස්රැඟෙන මෙනේ සම්මමුක පාදය සම්මඛ පාදයගේ එතුකට මේක දිනං ඔයගොලොන්ට ලේසිම එකතමා සම්මුඛ පාදයයි මේ රිජගෝණි ්‍රිකෝණය කරණය පවිච්චිරන ඒ එකන්නේ සයින් අනුපාතිය ගැන සම්මුඛ පාදය පෙදීම කරණය දැන් ඉති මම සයින්වලින් හතනක පෙන්න්නවානේ ඒ නිසා මම මේකට පාවිච්චි කරන්නං ටැන් වලින් හෝයෙන විදිිය හොඳේ න් විතරන මෙිතන ති පවිච්ච කර නත්තේ ඒනි මන් ටන්ල මේ ගොවි පෙන්න මංසර ලිය ගන්න රෝමිලක් කන්තුුණ ටෑන් අංශක හතලිස් දෙකයි කලා හතලිස් අට සමානවෙනි මොගේටද සම්මුඛ පාදය පෙදීම බද්ධ පාදය සම්මුක පාදය ගැනබ බීීට එයා ඔ බෙදන් ඕන අපේ බද්ධ පාදය බද්ධ පාදය ගැන මෙන්න මෙයාට එඒගේ දිග අපි හොයා ගත්. ගේ द ीසल होයා ගත කිය दග दී ඔगන මතක प හතरिंग අඩු කराා එකයි දශම හතා नामයි नाम මෙने මේ दග හතරंग අඩු කරला අප उत्तරයක් ගත්ता ෙන් ඩුගराට පसස අපට इतන दिया ල්ල තිබුණने देखा දශම देखई बिंदवा එකයි ग ල හर दග හතර ने මේ ඩු राට පස්ස ට මෙන්න මේේ දිග ොයාගත ඉස්ල්ල रो ලක්කකාන් देखේද අපි මේ දිග ොයා ගාව මේ කෝන ොයා ගත්තේ ඒ දිග තමමා දෙයි දශම දෙයි බිුව එක කියලාද අමකගන්න ගාන අපසර කියීල බලන්න එක හොයා ගත්ත විදිිය දැන් අපිට बी න ඒ ගැන මෙන්න මෙයාගේ उसස ඒනිසාම बी ඒ පැත තනි කර ග මේ බෙදී මේ देखයි දශම देखයි බිंदුව එකම මෙහට කියන කටයා ගුණ කිීම එකනෙ එකෙන ඔන්න දෙක විදශම දෙකයි බින්ඳුව එක ගුණ කිරීම ටෑන් අංචක හතලිස් දෙක කලා හතලිස්ට ඒක ගොහොමද බලන්නේ යඩ ටෑන් වගුවට ලගුහෙම බලන් දෙපා අංච හතලිස් දෙකට යන්න ඔන්න අංචක හතලිස් දෙකට ආවා කලා හතලිස් අට කලා හතලිස් අටක් නෑ මේකෙන් අපි තෝරගාණගේද කලා හතලිය ඔන්න බලන්න මට දැම් පැටලෙන ෙනස් දෙගත්ක ඔන්න. අනු දෙකයි දාහත මේ පැත්තෙන් හතලිස් දෙකට යනවා මේ පැත්තෙන් කලා හතලියට නවා එතකොට මෙතනැති අපිට හම්බුණේ කියද අනු දෙකයි දාහත බිඩඩයි දශම අනු දෙකයි දා හත දැන් අපිට ඕන හතලිස් අටනේ දැන් අපි මේ හතලිය ගත්තේ ඒ නම් අධ්‍යන්තරය තීරුවෙන් අපි කලා අටේත් බලන්න එතන තියෙන අගේ කියදි කියලා ඔන්න එන්න කලා අටට අටේ තීරුවට මෙහිනේද මටත් පැතෙනවා ආම වෙන්න අටේ තීරුුවෙනවා මෙහෙම පල්ලයාට කන්න මෙතැන්ටෙන්නවා හතලිස් දෙක හතලිස් තුනයි තියෙනවා මෙන් අහලස් තුනයි ති ඔයගොල බලන්නඩායිහුඳේ මද මේ කලබලටත් එක බලන්නක ඊට පස්සේ අපි මෙන්න මේ දෙන්න එකතු කරනවා දැන් එකතු කර හතස් තුන මෙතින ිය ගන්න ලසි ෙතු කරන්න ඔන්න හත තුනයි හයි බිදු දාන එක ෙදරි හතරය එකයි පහ අරි තුර එකයි හයයි තැන දෙක මයි මෙතන නම් යමයි මෙතන බිින්දුම බිුව අයි දශම අනු දෙකයි හැට ඔන්න බිදුඇයි දශම අනු දෙකයි හැට තැෑන් බල හැටිත් දැන් ඉගෙන ගත්ත හන්දේ හරි ත්‍රකෝන මිති වක්කු තුනම බල විදිහ සම්පූර්ණයම ගන්න දෙනවා වැඩි වෙලාවාක් කරන්න නෑ ඒක පුළුවන්න්න බලන්න එකක ලොු ගොඩක් දගත්වෙේ හරි. මෙන්න මොව දැන් අපි ගුණ කරන්න ඕන මොව ගුණර පුහම මම දැන කැල්ලෙ එක ගහලා බලන්න ඔයගොල්ලොට ොන්න ලුවදැ මේ ලගු පාවිච්චි කරලා මේක වෙන එකකතු කිරීමක් වෙදේ මෙන්න මෙහම හදන්න දෙකයි දශම දෙකයි බිඳුව එක ධන ලගු බිින්ුව යදශම නමය දෙකයි හයයි බිඳු කල මෙහෙමදාලා මේක වෙනම හදාගනයන්න පුළුවන් එහෙම නැත්තං ඔයගොල්ොන්ට පුළුවන් ුදු පරිදිදකයි දශම දයි ිින්දුව ඒ එක ගුණ කිරීම ිින්දුවයි දශම නමයදයි හයයි බින්ඳුව බින්දුවන වැඩන්න මෙහෙම ගුණ කරන්නම මෙතන උත්තරේ ගන්න හොදේ මේ දෙන්න ගුණ කරාට පස්සේ ඒකට එන උත්තරේ තමා විස්සයි තිස් නමය හොඳේ ඒක දශමතිය අපි දාලා තියෙනවා එන්න මෙතෙන්ට එතකටයි දශම බිින්දුවයි තුணයි නමය තමා बීගේ උස ැරිල් හරි ගනය ඔගල්ලට කියෙලපුනනානන්න බීීගේ උස සන්න මීටරයට ගණණය කරන්න කියලා එහෙනම් මෙන්න මෙතැනිම්ම වටය ගන්නඩ ආසන්න පූර්ණ සංග්‍යාවට හොදේ දැංඉතිින් එහෙම කරන්න එපා දැන්හෙම දී ලනෑනේ දැන් ඔගොලන්න මේ විදිහයට ඉතාම දුක්කිත විදිහට මේක ගුණ කරගව හදාගෙන අන්ඩු වෙනවා එතකොට දෙකයි දශම මෙයාගේ උස කියයද මංගේ ඉතිනි දන්න දෙකයි දශම බින්දුවයි තුනයි නමයයි මෙගේ උස කියද දෙකයි දශම බිදුවයි තුනයි නමයයි මීටර් ඔන්න මෙයාගේ උස හරද හර එට පසේ අපිම තැන් රෝමිලක්කන් හතරට මේ ගානන් ලේසිනෑ මේ ස්‍රකෝන මීතියත් එක්ක හොඳේ එකයි ඉටස ඔන්න තුන්විනි එක ගසේ ඒලක්ෂයේ සිට බලන විට බී කවුලුවට ඇත්තේ ආරෝහන කෝනයක් ද අවරෝහන කෝනයක් දෙන්න හේතු සයිතව පහදණ්ඩලු අන්න මේ ගහනදෙන් මමේ දැන් ගහ වුණට මේක ො ගහන යෙන්නේ මේ ගහේ ඒ කියන ලක්ෂය ඉඳලා මෙන්න මේ බී කියන කවුලුවෝ දිහා බලනකොට එතන හැදෙන්නේ ආරෝහණන කෝන අද අවෝහණෝන ඇතිිගලාහනො. ම ඔගොල්ලොන්ට තිරස් සිරස්කෝන අයටතේ කියෙල දුන්න ආරෝහණ කෝන කියල ගැනම ගද බෙල්ල උත්සල බලන්න ඕනේවා. අරෝහණ කෝන කියම ගද බෙල්ල පාත් කරලා බලන්න ඕනේවා. දැන් මේ ඒ කියන තැන ඉඳලා මෙන්න මේ බීව බලන්නන අපි බෙල්ල උත්සන්ට දෝන බෙල්ල පාත් කරන්න දෝන. ඒක තීරණය වෙන්නේ මෙයාගේ මෙයාගේ උසානුව. මේ බලානක පොලෝ මට්ටමදලා මෙයා उस තමා දෙයි දශම බිදुුවයි තුनाයි මෙයාගේ उसे තමා देखයි දශම හතරයි එතකඋන් වැඩි කව ඒ කියන තැන उसෙන් වැඩි මොකද මේ देखයි දර්ශම හතරත් තියෙනවා මගේ එක මෙහෙම ලියන්න AE සමානයි දෙයි දශම හතරයි मीීटर ब සමාන අප හොයා ගත්තමන්ද අතන පැහැදි නැතිද ලියන්නේ දෙයි දශම බිंदුවයි තුनाයි නම අයි මීට ඒතකට ැමගොලොන් පැදිි උුෙන් වැඩි කුද ඒඒ ඒගැන්නේ මෙන මේ ඒ ලක්ෂය උසෙන් වැඩි එහෙ නං එම නිසා අපිට ලියන්න පුළ අම්මොකක්ද ඒ ලක්ෂය ඒ ලක්ෂයේ උස විශාලයි බේ ලක්ෂයේ උසට වඩ උසට වඩගෙලා ලියන්න ඔන්න අපිමි සමානතාව දැම්මාන ඒ ලක්ෂයේ උ විශාලයි බේ ලක්ෂය උට වඩා අවශ්‍ය නං එලියන් එතකොට හොඳදයි ඒ ලක්ෂේ උස තම දෙකයි දශම හතරයි මීටර් එයාට වඩා කෞුද විශාල මේ එයා විශාලකාට වඩාද දෙකයි දශම බිින්ුවත් මීටර් දෙක දශම බිඳුව තුනුට වඩා ඔයාලට හේතුවක් දිර මෙදරින් ඔන්නන් ලියන්න පුළුවන් ම මේකත් දැම කන්නක් ඔන්න දෙ බීගනක ොඩ පල්ලහමවගේ ලියන්න නැත්තම ඔන්න බී මෙතන තියන්නේ මෙන්න ඒ ඔන්න දැන් ඇස්මට්ටමනවා දි හා බලන් රම් මෙන්න මෙම බල ුන් ඒ කියන්නේ ඇස්මට්ටමට වඩ පල්ලහ කෝනයක් තැම හැදන්නේෙන්නේේ ඒකැන් අවරෝහණ කෝනයක් ඒකනි සයගොල්ලුන්ට ඕන්නම් මෙදනි ල්ලියන්න පුළුවන් ඇස්මට්ටමට වඩා ඒලක්ෂයේ සිට බී දෙස බලන කල ඇස්මට්ටමට වඩා පහළකෝණයක් සාධනු ලබයි එනම් ඒ සිට බී සඳහා ඇත්තේ අවරෝහණ කෝණයකි කියලා? රහ ෝනකි කියනකල අනිවාර ලියන් වන මේ හල න අවරෝහණන කෝනය දරහනොකොනැතිදකර ඒ නිසා එහෙම ඒකන්තාරුවක් කරමක් කරදාලා ඒ මංකිවටිකලියලා අවසාන ලියන්න්න අවරෝහණ කෝණයකි කියලා හරි එතකොට ඔන්න ්‍රෙකෝන මතිය ගානත් අපි ඉවර කර ඉති ංහිතන මේ වීඩුවකින් ඔයගොල්ල ලක දැනුක් ගන්න ඇති. සයින් බැලුවවා කොස් බැලවා ටෑන ල ුත් මංහදල පෙන්වා ඔගොල්ොන්ටොන්න පුළුවන් සයින් පචක් දන්න. ලගුගනත් මෙන පොඩක්කිව පයිතකරුත් මෙතැති පොඩ්ඩක්කිව ඔක්ොම දැන් කලම තැන කිය ඉන් තව පොඩි මතර ඔගොන් දැනට එ කොලහට පස්සිච් නංගිල මලට වීඩ එකනවේ මේ චනල්ල පුළන් ශය කලදන්න මො දගොලොට ගොඩක්වැදගත්තේ ඒගොලොගේ විභහග වෙනේ දැන් මේ තින රටේ ත් එක්ෙති මේවාගේදයක්ක් තමඉතින් ලමයිට බලන්න දෙවෙන්න හොඳයි ඒන අපි ඊළගට හේමූ අපේ හත්තේ ප්‍රශ්නයක්ත් එක් එතක ඔගොල හැමෝටම ජයවා.